बाजारिंग लाभ समच्छेदक लक्ष्य गाना ओ अपे एक गाना करो मटा कहना चाहूँ दी एक गाने में अपे गाते इससे ना ठीक है विकुनु मिले सी आई विकुनु मिले सी आई विचाले पिरिवेय पनस पहाई चल पी आए स्थावर पिरिवेय 30,000 इस और पी इस दाहाई चलाई मेरे करते बांधे दाए के बांध एक अभी क्यों लाभ समझ लक्ष्य एक संख्या ब्रेक इवन पॉइंट ब्रेक इवन पॉइंट इन यूनिट्स ब्रेक इवन पॉइंट इन यूनिट्स एक कवरिंग के समान है स्थावर पिरिवाय एक कदाए स्थावर पिरिवाय वेदीमा एक कदाए अभी अभी भावित कॉमेंट एक रुपया सी आई एक चाल पिरी वे पनास पहाय एक दायक हतलिस पहाय दायक के तवा तवा मक्की अन्न मशीनी දායකයෙක් කියන දානාවක් කියන්න සහභාගී සහභාගී නේද ඊට පස්සේදී කලාවත් වෙන තැන ස්ථාවර පිළිවෙත් 30,000යි ඒකකයක දායකය 45යි ඒකක සංඛ්‍යාව කීයද एक संख्या की है दर दवाई नहीं से हाँ एक संख्या की है दर
ස්ථාපිතයි අන්ත 34 නේද මං කිව්වා හරි ඒක හරි මම 30000 වෙන 45 උත්තරේ කීයද ඒකක 600 66යි නේ 67ක් ගමු අපි නේද 667ක් ගමු එතකොට ලාභ සමච්චය ලක්ෂයේදී ඒක සංඛ්‍යාව ඒක 667යි. ඒ කියන්නේ ඒක 667ක් ඉක්මනට පස්සේදී මේ ආයතනය break even වෙනවා. මේ ආයතනයේ ලාභත් නැහැ, පාඩුත් නැහැ. ඒකක 64ක් ඉක්මනට පස්සේදී මේ ආයතනය ලාභත් නැහැ. ඒක 667ක් ඉක්මනට පස්සේ මේ ආයතනයට තමයි උචල පිරිවැය සහ ස්ථාවර පිරිවැය කියන දෙකම ආවරණය කරගන්න පුළුවන්. right ඊළඟට break even unit එක break even point in rupee break even point in rupees නේද මොකද කාරණාව මේක තමයි පළවෙනි එක උත්තර 667යි ඒක බොහොම පැහැදිලිව ඒක කියලා කියන්න ඕන දෙවෙනි එක break even point in rupee නැත්තම් සමච්චලයේ ලක්ෂයේදී විකුණුම් වටිනාකම කියලා ඒකක 660 ඒකකයක මිල 100යි ඒකකයක මිල ගුණ කිරීම සමච්චය ලක්ෂයක සංඛ්‍යාව නේද ඒක සංඛ්‍යාව මේ අවස්ථාවේ තමයි චමෝදි අලුත් සංකල්පයක් කිව්වේ අපිට මොකද්ද? ලාභ පරිමාණුපාතය කියලා. එතන උත්තරේ කියන්න. 100 ගුණ කිරීම 667. 667. එතකොට උත්තරේ කියද? 66700. ඔව් මේ උත්තරේනේ රුපියල් වලින්ද එකක වලින්ද? රුපියල් වලින්. රුපියල් වලින්. පාඩම් එක තේරුම් නැත්තේ? පිළිතුරම විකල්පාකාරයෙන් ගන්න පුළුවන් කොහොමද ගන්නෙ ඒ පිළිතුරම ගන්න විකල්පාකාරයක් තියෙනවා මොකද විකල්පාකාරය ලාභ පරිමාණුපාතය ලාභ පරිමාණුපාතය ලාභ පරිමාණුපාතය ලාභ පරිමාණුපාතය කියන්නේ මොකද්ද ගණනය කරන්නේ කොහොමද ලාභ පරිමාණුපාතය සමානයි බඟදාගමේ ඒකකයට ඒකකයක දායකය බෙදීම ඒකක විකුණුම ගුණ කිරීම 100 ඒකකයක විකුණුම් මිල ගුණ කිරීම 100 right වැඩි කිරීම 100 බලන්න දායකය කීයද 60 sorry 45යි නේ 45යි විකුණුම් මිල 100යි ඒකක දායකය කීයද 45යි
ඔන්න මේක වගන්න පුළුවන් කොහොමද කරන්නේ ස්ථාර පිටිවැය කීයක් ආවද 30000යි right BEP break even point in rupees නැත්තම් සමච්ඡේදක ලක්ෂයේ විකුණු right කියන ස්ථාවර පිරිවැය ස්ථාවර ලියා ගන්න බෑ අවුරුද්දක් බලා ගන්න ස්ථාවර පිරිවැය බෙදීම ලාභ පරිමාණුපාතය ඔව් ලාභ පරිමාණුපාතය ස්ථාවර පිරිවැය කියක් ආවා 30000යි බදීම දශම හතරයි පහ එහෙනම් 45% ඒක උත්තර බලන්න අර උත්තර වෙනවද අර උත්තර වෙනවද ඔව් සර් එන 66 600 ගණන් වෙනවා ඔබ එන්න ඕන එනවා නේද තාම උත්තරේ කියන්න එනවා නැද්ද 66666 766 ඔව් මේ මේක මේකට යටි ලියා ගන්න මේක මේකට යටි මේක මේ දෙක මේ මේ දෙකේ මේ දෙකම මේ මේ උත්තරේ මම ගන්න තව ක්‍රමයක් තමයි මේ තියෙන්නේ 66000 හත්සියක් ආසන වශයෙන් එනවා එක උත්තරේ මේ උත්තරේම ගන්න විකල්ප ක්‍රමයක් තමයි මේ තියෙන්නේ පහසු ක්‍රමයක් ලියා ගන්න මේක මේ දෙක මේ උත්තරේම ගන්න තවත් ක්‍රමයක් මේ තියෙන්නේ ලියා ගන්න පිළිවෙලින් හොඳද ලියාගත්තද ළමයි සමුල් ලියාගත්ත හරිය නේද මේ එක මේ දෙක ඒකම හදන සමකරණයක් මේ තියෙන්නේ ඒ ආකාරයෙන් 1 by 1 ලියා ගන්න ඕන එකක් කරලා ලියා ගන්න ඕන අපි යමු ඊළඟ සංකල්පෙට. සශින හරි කවිෂ හරි නේද? සෙච්චක් තියෙනවා. ආරයිට්.
පස්සේ හතරේද? පරිශ හතරේද? හරිද? එක දෙක තුන මේ හරි තුනක් නෑ තාම 1 2 අපි තව සංකල්ප අද ඔයාලා අපි දැන් කතා කරා ප්‍රධාන සංකල්ප දෙකක් එකක් තමයි සමච්ඡේද ලක්ෂය එක තමයි සමච්ඡේද ලක්ෂය රුපියල් වලින් තුන ලාභ පරිමාණ අනුපාතය right ලාභ පරිමාණ අනුපාතය හරිද මේ ලාභ පරිමාණ අනුපාතයත් සෑහෙන වැදගත්කමක් තියෙන concept එකක් හොඳයි තමයි ලාභ පරිමාණ අනුපාතිකේ කොහොමද අපි මේ අර්ථකථනය කරන්නේ ලාභ පරිමාණ අනුපාතයේ අපි කොහොමද අර්ථකථනය කරන්නේ ආවායි කාලද කියන්න පුළුවන් මේ ලාභ පරිමාණ අනුපාතය කොහොමද අපි අර්ථකථනය කරන්නේ ආලමයි ඔන්න ලාභ පරිමාණ අනුපාතය සමානයි ඒකකයක දායකය බෙදීම ඒකකයක විකුණුම් වීම ගුණ කිරීම C මේක කොහොමද අර්ථකථනය කරන්නේ අපි මොකද්ද මේ ගණනය මොකද්ද මේ ගණනය වෙන්නේ අයි මේකෙන් කියන්නේ ඒකකයක විකුණුම් මිල තුල ඒකකයක විකුණුම් මිලෙන් අපට ආපුත්‍රේ 45% නේ අපට ආපුත්‍රේ 45ක් නේ 100ට ඒ කියන්නේ ඒකකයක විකුණුම් මිලෙන් 45ක පර්සන්ටේජ් ප්‍රතිශතයක් තියෙනවා අපට අපේ ස්ථාවර පිරිවැය ආවරණය කරගන්න. අපේ ස්ථාවර පිරිවැය ආවරණය කරගන්න. හැම ඒකකයකම විකුණුම් මිලෙන් විකුණුම් ආදායමේ 45% කොටසක් අපට තියෙනවා අපේ ස්ථාවර පිරිවැය ආවරණය කරගන්න. අපේ ස්ථාවර පිරිවැය ආවරණය කරගන්න. එතන මේ ලාභ පරිමාණ අනුපාතය වැඩි වෙන එකද හොඳ අඩු වෙන එකද හොඳ? ආකවිෂා ආකවිෂා අඩු වෙන එක වැඩක් නෑ අපෝ කියන්නේ අඩු වෙන එක අඩු වෙන එක බලමු හෂිනි මොකද්ද කියන්නේ නෑ 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 වැඩි වෙන එක කවිෂා ආය ආන්සර් වෙනස් කළාද ඔව් වැඩි වෙන එක කියලා හිතනවා රයිට් හෂිනි මොකද්ද කියන්නේ වැඩි වෙන එක චමෝදි වැඩි වෙන එක සර් ඔව් මේ විකුණුම් මිල තුල ලාභය ආවරණය කරගන්න තියෙන දායකත්වය වැඩි වෙන එක හොඳයි නේද ඒ කියන්නේ විචාල පිළිව එන්න නඩු වෙලා රයිට් ලාභ පරිමාණ පද ලාභය කියන්නේ ඉංග්‍රීසියෙන් කියන කොහමද profit volume ratio PV ratio right profit volume ratio නැත්නම් critical එක කියන PV ratio කියලා. හරි.
මම බෝඩ් එක ගන්නද? හා සර්. All right. හරි. ඊට පස්සේ තමයි අපිට අවශ්‍ය කරන මෙහෙම දෙයක්. රුපියල් 50,000 ලාභයක් ලැබීම සඳහා විකිණිය යුතු ඒකක සංඛ්‍යාව දැන් ඔයාලම ලියාගන්න එකක් කඩේක ලියාගන්න හොඳද අනිත් කාරණා තමයි රුපියල් 50,000ක ලාභයක් ලැබීම සඳහා විකුණුම් වටිනාකම විකුණුම් වටිනාකම अर उदाहरण रुपया स्थावर पिरिव रुपया तीस दर कि वस्त्र तोड़ती मैं मेल मेरे मेल उत्तरी है फस्ट इतम के दी अदन बाग वाल
ආන්සිය තවද යන්න පුළුවන්ද මට ටෙක්ස්ට් කර කියන්න අශ්විනී පුළුවන් සර් ආ යන්න පවිෂා ආන්සර් දාන්නකෝ छोटी वाला आवाज देना सर अरे कॉलिंग आंसर्स ने मेरे दस इन्ने मोहन दल में हविशा खाली नहीं के आंसर्स मने इन्ने मैं नहीं कॉलिंग हाँ नहीं नहीं हरी है सर सर සමෝදියා දෙවින්දලද වරු කනලද වරු කනලද සර් අපේ දෙවින්දල කවුද හිටියේ අර අක්ක නේද නම් මතක නැහැ මල්ෂාද කවුද මල්ෂානේ හරි 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 රයිට් නෑ බෝ මේ දවස්වල සීසන් නේ දෙවින්දල මම එකයි අහුවේ මම හද එකනේ හිටියාවත් ඔයාල ගියාද Yes. Ah, good, good. Kavishat, what did you do? Kittu, you know, all of that is good, isn't it? Yeah, I'm very good, sir. Right. I'm not going to get any money. What are your answers? You want to go? අශ්විනි ඉන්නවද? ආ චමෝදි මට ආන්සර් කරුවා. චමෝදි එයාගේ උත්තරේ මට එවුවා. කවිෂා? අශ්විනි. අශ්විනි. मटे का हदा गाने बैर एक लेजी कविशा अश्विनी
ට්‍රයි කරන්න පාවිච්චි ෆයි කරන්න ලේසි කමක් තියෙක ඔව් සර් අද මට එන්නේ නැහැ අන්සි කොයා මට පැටදිලා තියෙන්නේ ඒක ඇයි ඒක අමාරු නෑ මේ හෂිනි තා විනාඩියක් කරන්න තා විනාඩියක් කරන්න ට්‍රයි කරන්න මම තා විනාඩිය දෙනවා විනාඩියක් වාරු පාවිච්චා वहाँ प्लेस करना हरे बालों का मैं बाल ना दे आपी break even unit gana yada samachchedaka lakshaye eka sankhyawa kiyak kawa yapada a me hashiri samachchedaka lakshaye lakshayeka kiyak kawa a hashiri 667 ओ वेरी गुड हाई स्कैन आधा कावने ये प्रण समाज चले का लक्ष्य एक का संख्या समाज चले का लक्ष्य एक का संख्या जरा हाशी नहीं कावलीशा चावड़ी दम मित्र नहाने लाभ या अज्ञान ලාභයක් දක්වා යන්න නම් විකිනීතු එක සංඛ්‍යාව 667 අඩුද වැඩිද ආශිර වැඩි අවේශ වැඩි වැඩි සමෝදි स्थावर ස්ථාවර පිරිවැයයි අර බලාපොරොත්තු වෙන ලාභ කොටසයි දෙකම කව කරගන්න ඕනද දැන් කව කරගන්න දේ ස්ථාවර පිරිවැය විතරක් නෙමෙයි අර ලාභෙත් උපයන්න ඕනේ නේද තර රුපියල් 50000ක ලාභයක් ලැබීම සඳහා විකිනිය යුතු ඒක සංඛ්‍යා තේමං උත්තරේ වෙනස් කරා එහෙනම් බලි මොකද මට තේරෙනවා මොකයි මේ පටලවිල්ලක් කරගෙන තියෙනවා කියලා දැන් මට දැන් මේ පවණේකට උත්තරය අහන්න සම්මෝදි ඒකක වලින් අහන්න හොඳ හරි සර් හරි දැන් 50000ක ලාභයක් ලැබීම සඳහා විකිනිත ඒක සංඛ්‍යාව දැන් ළමයි බලන්න ඉස්සෙල්ලා අපි ස්ථාවර පිරිවැය විතරයි අපිට ස්ථාවර පිරිවැය एक अभी समेद लक्ष्य एक संख्या लाभगुत्तर फिर अपेक्षित लाभ अपेक्षित लाभ
විකුරුම් ප්‍රමාණය තමයි දෙවෙනි එකෙන් අහන්නේ. හා හා. ස්ථාවර පිළිවෙලෙන් අපේක්ෂිත ලාභය. දැන් බලන්න මේ දැන් ඒ රයිට්. බෙදීම ඒකකක දායකය. දැන් සමහරවල් පරණක පාරේ උත්තරේ ඉතල් 1778යි වෙනවා. බෑනි රුපියල් 100 එන ඒකක සංඛ්‍යාව පාරේ උත්තරේ උවේ ඒකක සංඛ්‍යාවද රුපියල් ගන්න. It's okay anyway. මෙන්න ගණන ගන්න ආකාරය. ඒ යන බලන්න ස්ථාවර පිළිවෙල 30000යි. අපේක්ෂිත ලාභය 50000යි. මේ 80000 තමයි මෙතන කියෙද? ඒකකේ දායකයෙන් 45. උත්තරේ කියද? 1777.7. Right. 1000. සමහර උත්තර ගන්න තියෙනව නේද? ඒකකයක sorry. ඒකක සංඛ්‍යාව एक संख्या के दस एक हेक्टर अटाई दस एक हेक्टर अटा मेके मे लाभ है ना अच्छा निकुल संख्या कर लो मेरे मेरे कितने लाभ हैं बटर मुकाद करने मे लाभ है ना अच्छा का निकुल निकुल बटना का मुकाद करने ඒකක දායක වෙනවට විකුණුම් ප්‍රමාණය නෑ නෑ දැන් අපි ඒකකයක 50000ක ලාභයක් උපයා ගන්න අවශ්‍ය කරන විකුණුම් ඒකක සංඛ්‍යාව 1178යි මේ 1178ෙන් 667ක් දක්වා එන්නේ 667 විකුණුවට පස්සේ තමයි break even වෙන්නේ आईसी हटा हाँ तें पास से इकुनों ने सहमे क्या सहमे एक 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 में लाभ आये ये वही दस एक एक दस का सी हटता रहा इकुनों पनास दाह का लाभ या पैन बुलवाओ दें आप इंगहाँ नो पनास दाह का लाभ या लबी में संदाह विकिनी तो इकुनों वाट ना गाम एक हो गया नहीं देखा तीन हो निकाल पर देखा तीन है तब मैं दस क्या मैं तो ना उत्तरे 1778යිද 1178යිද කැල්කියුලේටර් බලන්න කැල්කියුලේටර් බලන්න 1778යි sorry 1778 දැන් අපි ගන්න ඒකක රුපියල් 50000ක ලාභයක් ලැබීම සඳහා අවශ්‍ය විකුණුම් වටිනාකම අවශ්‍ය විකුණුම් වටිනාකම අවශ්‍ය විකුණුම් වටිනාකම අපිට විකල්ප දෙකක් තියෙනවා මොකක්ද මේ 1770ට වැඩි කරලා දුන්නා 100 අනිත් විකල්පය මොකද්ද අනිත් විකල්ප මොකද්ද ආචාමදී අනිත් විකල්ප මොකද්ද අනිත් විකල්ප තමයි ස්ථාවර පිරිවැය දන අපේක්ෂිත ලාභය බෙදීම මොකද ලාභ පරිමාණ අනුපාතය ස්ථාවර පිරිවැය 30000යි අපේක්ෂිත ලාභය 50000යි ලාභ පරිමාණය 45000යි උත්තරය එක් ලක්ෂ 70000 70000 අටසිය මේ උත්තර ආවද චමදිට එක උත්තරයක් ආවා මේ උත්තරේ චමදිට ආවා
මේකට ගත්තද සමද? ඒක ගත්තේ නැහැ සර්. කාටද මේක තේරුනේ නැත්තේ? කාට තේරුනේ නැත්තේ ඒක? අපේ ලාභ පරිමාණ බලද කීයක් ආවද? අද 45 න් 100ට. ඔව් සර්. 45 හරි. ඒගොල්ලම උත්තරේ එන්නේ 177,777යි මේක මම දල වශයෙන් තමයි මේ ගාන ගත්තේ හොඳේ. අපි රවුන්ඩ් ඔෆ් කළ රවුන්ඩ් කළ එක ආසන්න ගැට ගත්තේ හොඳේ. හරි මම බෝඩ් එක අහන්නද? ආයිෂා බෝඩ් එක අහන්න කමක් නැද්ද? හා සර්. අශිනි හරි සමලියා ගත්තා. හරි සමලිය ඕකේ නේ. හරි ළමයි ළමයි මෙන්න සමරිය හරිද? මේ කතා කරා ඉස්සෙල්ලා ඒකකයක දායකය වන ආකාරය ඒකකයක විකුණුම් මිල මේ අඩු කරනවා ඒකකයක විචල්ල පිළිබඳ right අපේ උත්තරේ නම් ඒකකයක දායකය right ඔන්න දායකය වන ආකාරය අපි කියන අපි ඊට පස්සේදී ලාභ සමච්ඡේදක ලක්ෂයේදී ඒකක සංඛ්‍යාව සමානයි ස්ථාවර පිරිවැය බෙදීම ඒකකයක දායකය මේකෙන් ඒකක සංඛ්‍යාව වෙනවා.
ධාරායිට පස්සේදී ලාභ පරිමාණ අනුපාතය කියලා සිංහලෙන් කියනවා ප්‍රොෆිට් පරිදි රේෂියෝ කියලා නේද සමානයි ඒකකයක දායකය ලැබීම ඒකකයක විකුණුම් මිල ඊට පස්සේදී අපි ඉගෙන ගත්තා ලාභ පරිමා sorry ලාභ සමච්ඡේදක ලක්ෂයේදී විකුණුම් වටිනාකම ස්ථාවර පිරිවය බෙදීම මොකද්ද අසමෝදි ලාභ පරිමාණ අනුපාතය පහ අපි කතා කරා කිසියම් ලාභයක් උපයා ගැනීමට අකුරු කියව ගන්න පුළුවන්ද හසිනේ අවුලක් නැහැ නේද නෑ සර් හරි කිසියම් ලාභයක් උපයා ගැනීමට නම් විකිණිය යුතු ඒකක සංඛ්‍යාව ඒ ගණන කරලා කොහොමද චමෝදි ස්ථාවර පිරිවැයට අපේක්ෂිත ලාභය එකතු කරනවා දායකයෙන් බෙදෙනවා very good ස්ථාවර පිරිවැය දන අපේක්ෂිත ලාභය බෙදීම දායකය බොහොම පැහැදිලිව සමෝදි ඒකකයක දායකය ඊවසින් ගත්තා අපි කිසියම් ලාභයක් උපයා ගැනීම සඳහා විකුණුම් වටිනා මගේ අකුරු වල අකුරු බලාගෙන මෙන්න මට පොඩ්ඩක් කියන්න හොඳ සර් දෙන්න කියවන්න බෑ තවුනාකල් පැහැදිලි කියන්න කොහොමද කවිෂේ වයන් ස්ථාවර පිරිවැය ආකාෂා අපේ එකතු කිරීම අපේක්ෂිත ලාභය හරි බෙදීම ලාභ පරිමාණ අනුපාතය ඕ වෙරි ගුඩ් බෙදීම ලාභ පරිමාණ අනුපාතය රයිට් අවශ්‍ය මෙල වාරු නැහැ නේද පාඩම නැතින් නේද ඔය ඉතින් මතක තියාගන්න ඕනේ පැටලෙයි දැන් නෑ කවිෂා ඔහොතේ මේක ගණන් හැදුවොත් ප්‍රැක්ටිස් කරොත් මේක නැති ඕනනම් මම විනාඩියක් දෙයක් දෙන්නම් ඕනනම් මේ ටික ඕනනම් ඔයාලා අපහු ලියා ගන්න අපි බලා ගන්න විනාඩියක් ගන්නකෝ ඔයාලා පස්සේ මේක අමාරු නෑ නේද සමීකරණක ටික මතක තියාගත්තා තවම නෑ ඉතින් මතක තියාගන්න දෙයක් අත්‍යව නෑ හසිනි මේක මතක තියාගන්න එපා මේක පොඩක් තරකාණුකල හිතන්න. එතන
මතක තියාගන්න දෙයක් නැහැ. මතක තියාගන්න තියෙන දේවල් එක බලමුද? මේ ඒ හැම දෙයක්ම උඩදාගත්තම අමාරු නේද? අසිනි. ඒක නිසා සමහර දේවල් රැෂනල් ලීදා අතර හරි. सेप्टेंबर मास में आप ट्राई करो निराव की क्लास दिया हासी नहीं होता है नहीं मटरन में वीडियो होता है मम्मी तो आम ये कि ना बोला ये उत्तरे आ उत्तरे आम पिलिगा नहीं कर साधारण उत्तर है मुझे बंदा ना कोई तरह हमारे तो केला हेनंग मात्रा क्लास से क्लास ළමයි ඊට පස්සේ තව සංකල්පයක් තියෙනවා right මේක කටපාඩම් කරගෙන යන්න බෑ ළමයි මේක තේරුම් ගත්තා නම් එහෙම හොඳ නම තියෙන්නේ කටපාඩම් කරන දෙවල් නෙවෙයි දැන් මේවා මේ ගණන් ටික මේ සමීකරණ ටික දුන්න නැත්තම් මේ සමීකරණ ටික දුන්න නැත්තම් හදන්නේ කොහොමද මේ සමීකරණ මුකුත්ම ඔයාලා දන්නේ නැත්තම් वाल हदनोड़ी गाने कोमर कर ला इससे लान नहीं हुई था मैं समीकरण के मन दान नेता मां मैं गाना हदने कोमर ये बात सुना ना मैं समीकरण वाले मुकद्दे बनने किया था अंतिम बलंगिया में वाल है तब उदय ताने मैं समीकरण वाले कटिंग आराम दी तेरे बाद वाल डॉक्टर वाल जानने दे वाल तमाई मैंने जानना वगैरह वाला हांगी वाला नदन्न वगैरह आंगी ना मात वाला दान्ना भी ताकि ना निकल देना नामुन वाला दान्ना के लिए मात दान्ना वाला दान राइट इलागड़े कंसेप्ट आरक्षित आंती के आरक्षित आंती के मेरे सिंगल इनके लगाई मार्जिन ऑफ सेफ्टी आरक्षित आंतरिक मार्जिन ऑफ सेफ्टी राइट सर मना ये करण गया आदेन आया हां नारी की बोल आरक्षित आंतिकेय मार्जिन ऑफ सेफ्टी लगे ना मेघे अदहस्वे चमोदी हसीनी कविशा मे अदहस्वे
වර්තමාන විකුණුම් මට්ටම හා වර්තමාන විකුණුම් වර්තමාන විකුණුම් ඒකක සංඛ්‍යාව සහ සමච්ඡේද ලක්ෂ ඒකක සංඛ්‍යාව අතර වෙනස වර්තමාන විකුණුම් ඒකක සංඛ්‍යාව හා සමච්ඡේද ලක්ෂ ඒකක සංඛ්‍යාව අතර වෙනස කවිෂ ඔයාට කියන්න පුළුවන්ද ඇයි මේකට ආරක්ෂිතාන්තය කියන්නේ කියලා. ඒ කියන්නේ මේක මේක තමයි මේ ව්‍යාපාරයේ ආරක්ෂාවට තියෙන එක සංඛ්‍යාව. මේක තමයි margin of safety. ආරක්ෂාවට තියෙන margin එක. ඇයි ඒකට එහෙම කියන්නේ? වර්තමාන ඉකුණුමේක සංඛ්‍යාව හා සමච්ඡේද ලක්ෂයක සංඛ්‍යාව. ඒක සංඛ්‍යාව අතර වෙනස. उत्तरे මොකද ආරක්ෂාව දෙන්නේ. ඉතින් සමච්ඡේද ලක්ෂයේ ඉඳලා සමච්ඡේද ලක්ෂයේ ඉඳලා ඊට යහ ගිහිල්ලා දැන් වර්තමානයේ කිසියම් ඒක සංඛ්‍යාව විකුණනවා. ඒක සංඛ්‍යාව සමච්ඡේද ලක්ෂයේ සංඛ්‍යාවට වැඩි. Right? वर्तमान विपुलमेक संख्या समच्छेद लक्ष एक संख्या वेलस किसी अम्मा का आरक्षा सफेनो व्यापार मुका आरक्षा व्यापारे हम तो मट्टमा त्यांगी ना मैं नवता नवम करना का नवता नवम करना ආරක්ෂිත මට්ටමක් තියනවා තොග ඉවර වෙන්න කලින් නෑ සමුදේ නෑ සමුදේ කියන්නේ මොකක්ද දන්නවද ඔයාව කියන්නේ මාජින් ඔෆ් සේෆ්ටි මාජින් කියන වාක්‍යය සේෆ්ටි ස්ටොක් මාජින් කියලා කියනවා ඔයා අන්න ඒක කියන්නේ ඔය තොග සම්බන්ධ කරන්නේ කිරීම වලින්නේ සේෆ්ටි ස්ටොක් මාජින් කියලා ඒ කියන්නේ අපි බා අවමැනවීම මට්ටම සහ යලි ඇනවීම කාල සීමාව ගණනය කළා. රයිට්? යලි ඇනවීම මට්ටම සහ අවමැනවීම කාල සීමාව ගණනය කළා. අවමැනවීම යලි ඇනවීම මට්ටම සහ යලි ඇනවීම කාල සීමාව ගුණනය කළා. ගුණ කළා මේ ගණනය කරනවා. මේක ස්ටොක් ස්ටොක්සෝ තොග සම්බන්ධ ගණනය කිරීම මොනිද ඔගෙන්? එහෙම නේද? वर्तमान संख्या समच्छेद लक्ष्य संख्या हयसी हटाता नवेन्ना ඒකක මේකත් 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 ඒකක 1000යි ඒකක 667යි ඒකක 337යි මේ ඒකක 337 තමයි චමෝදි අවිෂා හෂිනේ සමච්ඡේද ලක්ෂයේ ඒකක සංඛ්‍යාව ඉක්මවා කරන ඒකක විකුණුම් ප්‍රමාණය. ඒක පිළිගන්නද ඔයාලා?
මේ ඒකක 336 තමයි මේ ඒකක 337 තමයි සමච්ඡේද ලක්ෂයේ ඒකක සංඛ්‍යාව ඉක්මවා කරන විකුරු ප්‍රමාණය ටික පිළිගන්නවද right සමෝදි මේ ඒකක 337 තමයි සමච්ඡේද ලක්ෂයේ ඒකක සංඛ්‍යාව ඉක්මවා කරන ඒකක සංඛ්‍යාව एक याने में तुंसिय तीस हतेंताई लाभ उपयान में तुंसिय तीस हतेंताई लाभ है पुरी बच्ची जगान ये मने दे ऐ ये तू है एक का हाईसी हटा हटा पुरी ना काम में एक ऐसी एक का हाईसी हटा हटा पिच्चे हटी है में मुखद पुरी एक खाईसी हटा हटा के चढ़िया ब्रेक कीवन लाभ अपने पार्ट उतने समाचे लक्ष्य एक संख्या एक खाईसी हटा हटा पाना लगाने हम विकुरु एक के अक्षम एक खाईसी हटा हटा पाना लगाने हम विकुरु एक के अक्षम या पार्ट हम लोग गेने अलमाई लाभ लाभ है या पार्ट लाभ है मैं एक हाईसी हटा हाथे इतना कर विकुलने सेम है एक के अपन व्यापार लाभ है ये मैं एक किया थी था तुमसे अधिक पता क्यों है ना एक पहले लीजा चावल दीजा हाँ सर पहले काविशा काविशा पहले देगा हाँ सर आशीनी वर्तमान वर्तमान विकुण मेघ संख्या एक पटांगण वर्तमान विकुण मेघ संख्या दाहाय लाभाय नमसी अनु नमयाय लाभाय नमसी अनु अट्ठाय තාවන් ලාභයි ඔය ආකාරයෙන් ගිහිල්ලා ඒකක 667 දක්වා අඩු වෙන්න පුළුවන් ගැප් එක කීයද 337යි ඒකක 337ක් දක්වා අඩු වෙනවා ඉන්න පුළුවන් ඒකක 337ක් දක්වා ඒකක 337ක් දක්වා ඒකක 337කින් අඩු වෙනකම් ගැටලුවක් නැහැ आरक्षा ලාභයට ලාභයට කිසියම් ආකාරයක ලාභයට ආරක්ෂාවක් සපයන මෙන්න මේක 337 ළමයි පැහැදිලිද ඒ කියන්නේ මේ අපි මේ ව්‍යාපාරයක් කරන කෙනෙක් දරන් ඉන්න ඕන නැද්ද तमंगे व्यापारे वर्तमान विकुनुम एकक संख्या कोई ता प्रमाणे किं अडु उनोद्द तमं ब्रेक इवन वेन्ने नत्ता लाभ संचय लक्ष्यत वटेन्ने ईटत एहा गियाड पासेदी अलाभ लबन्ने किया ए मे मार्जिन ऑफ सेफ्टी कियन एक कोई तरह विकुनुम एकक संख्या अडु उनोदिंद
ව්‍යාපාරය අලාභ ලබන්න පටන් ගන්න අලාභ ලබන්න පටන් ගන්න කියලා දලන් ඉන්න එක හොඳයිද නරකයිද ආචාමෝදි හොඳයි සර් හොඳයි උදාහරණයක් වශයෙන් මම දලන් ඉන්න ඕන නැද්ද මේ ක්ලාස් එකේ ළමයි කීයක් දක්වා අඩු වුණොත්ද මම ක්ලාස් එක නවත්තලා අත්තරල දාලා ගෙදර යන්න ඕන මං මගේ ගාව එහෙම මින්මත් තියෙන එක හොඳයිද නරකයිද අලමයි හොඳයි ඔලමයි ඇත්තටම හොඳයි දැන් ඇත්තටම මින්මෙට ඇවිල්ලා තියෙන්නේ තව එක එක අඳුනොත් ක්ලාස් එක නවත්තලා මං මගේ වැඩ බලා ගන්න කියලා ඉතින් ඉන්නේ හරි එතන මේ ආරක්ෂාවක් සපයන්නේ මොකටද අම් ව්‍යාපාරයේ පැවැත්මට ඔව් ලාභයට ලාභයට margin of safety එතන මට කියන්න හෂිනී මේ margin of safety කියන එකට ආරක්ෂිතාංශික වැඩි වෙන එක හොඳයිද අඩු වෙන එක හොඳයිද ඒ කියන්නේ මේ උත්තරය 327 කියන එක වැඩි වෙන එක හොඳයිද අඩු වෙන එක හොඳයිද වැඩි වෙන එක හොඳයි අතරල කියන සද්දෙන් කියන බලන්න ආසය බල අපා කියන වැඩි වෙන එක හොඳයි ආ රයිට් දැන් තමයි ඔයා කතා කරනවා හරියටම හුදි බොහොම හොඳයි වැඩි වෙන එක හොඳයි කවිෂා වැඩි වෙන එක හොඳයි මට ඇහුන්නේ කවිෂා අපා කියන මට ඇහුන්නේ වැඩි වෙන එක හොඳයි ආ සමෝදි වැඩි වෙන එක හොඳයි සර් ආරයිට් ලියා ගන්න ලියා ගන්න ඔබදී ඉහත ව්‍යාපාරයේ වර්තමාන ඉතුරු මේක සංඛ්‍යාව 1000ක් නම් ඊට පස්සේ යන්න මේක හොඳ ඉහත ව්‍යාපාරයේ වර්තමාන ඉතුරු මේක සංඛ්‍යාව 1000ක් නම් ඉහත ව්‍යාපාරයේ වර්තමාන ඉතුරු මේක සංඛ්‍යාව 1000ක් නම් व्यापारे वर्तमान विक्रमेक संख्या एक दाहक नाम व्यापक क्षमा व्यापारे आरक्षित आंतिक ब्रैकेट मार्जिन ऑफ सेफ्टी क्लोज ब्रैकेट ව්‍යාපාරයේ ත්‍රිටි කියන බස් ට්‍රේන් එකක් ගියා හුන්නේ රයිට් ව්‍යාපාරයේ කම ආරක්ෂිත ආන්තිකය ආරක්ෂිත ආන්තිකය ඕපන් බ්‍රැකට් මාර්ජින් ඔෆ් සේෆ්ටි ඕපන් බ්‍රැකට් මාර්ජින් ඔෆ් සේෆ්ටි ක්ලෝස් බ්‍රැකට් බ්‍රැකට් එක වහන්න ගණනය කරන්න गाने का දහයෙන් 667ක් ගියාම 333යි. ආ 33 ආ ඔව් සෝරි සෝරි. බයි.
මින් අදහස් වන්නේ වර්තමාන විකුණුම් ඒකක සංඛ්‍යාව මින් අදහස් වන්නේ වර්තමාන විකුණුම ඒකක සංඛ්‍යාව ඒකක 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 337කින් ඒකක 333කින් අඩු වූ විට ව්‍යාපාරය ලාභයක් හෝ අලාභයක් නොලබන ලාභ සමච්ඡේදයක තත්ත්වයට පත්වන අතර ඒකක 333 ඉක්මවා විකුණුම් ඒකක සංඛ්‍යාව අඩුවීමේදී ව්‍යාපාරය අලාභ ලැබීම ආරම්භ වන බවයි
අලාභ ලැබීම ආරම්භ වන බවයි. 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 Full stop. A අනුව तर्कानुकूल ऑटोमेटिकली समीकरण आंतरिक पिरिवेकरण जी लाभ एक अनेक क्रीम अब तक करना होता है मेकर आप क्यों हुआ बिल्कुल मादा है ना बिल्कुल मादा है ना ये आडू कला विचाल्य पिरिवेय स्थावर पिरिवेय स्थावर पिरिवेय लाभय मे कैलकुलेशन एक तम तक एक बेस वाले सील राइट मे दाएके एक दाएके संख्या दाएके पुलवा तरला निष्पादन संख्या
ඊළඟ පදනම් වලට අනුව යම්ස පැයකට මෙච්චරයි ශ්‍රම පැයකට මෙච්චරයි ඒකකයකට මෙච්චරයි කියලා යම් යම් පදනම් වලට අනුකූල වෙලා ඒ ඒ අනුව තමයි නිෂ්පාදන ඒක වලට අවශෝෂණය කරන්නේ ඇබ්සෝප්ෂන් කොස්ටින් වලදී නමුත් ආන්ති පිටවය කරනේදී මෙයා කලින් තමයි ඔයාලා පොදු කාර්ය පිටවය නැත්නම් ස්ථාවර පිටවය භාවිතා කරලා ලාභය ගණනය කිරීම සිදු කරන්නේ प्रश्न मुकदमे प्रायोगिक भावित वसे मुकदमे प्रायोगिक भावित प्रश्न हम आयुषा बोल दे वाहन बोल दे वाहन जा हाँ सर हाँ चल एक कैक दाय इन स्थावर पीड़ित लाभ සමච්ඡේදක ලක්ෂයේ ඒකක සංඛ්‍යාව ස්ථාවර පිරිවැය බෙදීම ඒකකයක ධාරය සමෝදි ඔය ඉන්නවද නැස සමෝදි මොකද්ද මේකේ ප්‍රායෝගික භාවිතය ඔය තේරිය මේක අපිට ප්‍රායෝගිකව එදලක් දෙන්නෙම නැද්ද අලමයි ආචාමෝලි මේක අපිට ප්‍රායෝගික භාවිතාව භාවිතාව වෙන්නෙම නැද්ද මේක අපිට දව වෙන්නෙම නැද්ද अच्छा मोदी हसीनी मुकदमे के प्रायोगिक भावित प्रायोगिक भावित उद्वक ना मे की हवीशा
හසිනි ඔයා ඉන්නවද? ඔව් සර්. මේකේ මොකද අපිට ප්‍රැක්ටිකලි දවුවක් නැද්ද මොකද මේකේ? කවිෂා ලයි මෙන්න දවුව හරිද? මෙන්න දවුව. ෆොටෝග්‍රැෆර්ට මෙච්චරයි. 1:25යි. හරිද? ඊට පස්සේදී කාර් එකට 75යි. ඊට පස්සේදී ඩෙකොරේෂන්ස් වලට 50යි. පැඩ ලක් එක ලක්ෂයක් දාන්න ලක්ෂය. හරි. ඊට පස්සේදී මියුසික් වලට 75යි. ඔකෝ වියන 1:25යි 75යි 2යි 2,75,000 375. තප්පර දෙනවට. ඒ මොකද මේ ටෝටල් ෆික්ස් කොස්ට් එක? මොකේද මේ? ආචාමෝනි? මේ මොකේද? වෙඩින් එක කයිස? එකනේ ඔයාලගේ තම තම මොංග වෙඩින් එක මේ ගානින් කරන වැඩි ඔයාලා ඔයාලා එකස ගාන වැඩි කරන්න ඕන මම උදාහරණයක් ගත්තේ. හරි? ඒ වාසේ ඉස්තාවර බිව 75ක් ආවා. එක සෝරි 375ක් ආවා. විචාල පිරවෙන්නේ මොචාමෝනි? මේ ෆික්ස් කොස්ට් එකනේ. දහහතරක් තියෙනවා. right on the samandhi ekak 2500 ekak avisha hasini adumana wade break even math wenna ona naththan nam amaru karanna yena number of participants dana wala dannu eka thiyenne wala hari da etakota number of participants ලා කීයක් යනද කියලා ඔයාලා දන්නවනේ අපි හිතමු එන එන්නේ අපි හිතමු එන්නේ කීයද දැන් 375,000 ඔක්කොම තියෙනවා fixed cost එක right number of participants ලා එනවා අපි හිතමු 250 1500 එහෙනම් මොකද කරන්නේ 1500 වඩා වැඩිපුර දෙනුම් තමයි මෙතෙන්ට ඉන්වයිට් කරන්න ඕන තේරුණා 1500 වඩා වැඩිපුර දෙනුම් තමයි ඉන්වයිට් කරන්න ඕන ඒක තමයි මේක ප්‍රායෝගික භාවිතය තේරුණාද හසිනේ ඔව් තමයි තේරුණාද තේරුණාද කවුද තේරුණාද ඔයාලට
प्रायोगिक भावित हर ඔය decorations music ඒවට මේවටන ඔව් දැන් ඒක නම් කිව්වේ මම 375000යි fix cost එක හරිද මේක 250ක් 250ක් ඇතුලේ participants වල මේ ඉන්නේ 250ක් දැසියන participants වලනේ මේක fix cost එක दिनगा එයා දිනගානේ මේ ප්ලේට් එක කවර් කරගත්තට පස්සේ තමයි 2500ක් විතර. ඒක ඒක ඇට්ලිස් මෙන්න මේක ඇට්ලිස් 1500ක් වෙන්න ඕන. තේරුණා? ඒක ඇට්ලිස් 1500ක් වෙන්න ඕන. 1000 මේ 2500 කරන වඩා හොඳයි. 1500 1500ක් කොහොමද වැඩි වෙන්න ඕන. එක්කෙනෙක්ගෙන් 10ක. ඒ කියන්නේ එක්කෙනෙක් ඇට්ලිස් एटलीस्ट एक के दिन और तुंडा स्पंसिया एटलीस्ट एक के दिन एक के एटलीस्ट दिन और ना तुंडा स्पंसिया के दिन ऐ मैं तुंडा स्पंसिया ने हार दाह सॉरी हार दाह के दिन मैं दास स्पंसिया एक के लिए दाए का अत्यंत हम बिरोन दाए के हम बिरोन दास स्पंसिया एक के बजाय का प्लेट तक आवे ना तो प्लेट तक आवे ना ආර්ධාරණට අඩි දෙන්න උදා ගෙනන්න ඕන නැත්තම් ගෙනන්න බෑ හොව මේ 1500 කියන්නේ මේ දායකය දායකය කියන්නේ මොකද දෙච්චල්ල පිළිය කවර් කරගත්තට පස්සේ දැන් දායකය දාන ප්ලේට් එක කොස්ට් එක 4000යි ඒ ප්ලේට් එක 1500යි එහෙනම් ඇට්ලිස් එක 4000ක් දෙන්න 4000ක් දෙන උදාරක් ගෙනන්න නැත්තම් ගෙනන්න බෑ අවශ්‍ය මට කිව්වොත් මම දෙන 1500යි හොඳ අවශ්‍ය වුණද හොඳ මට කිව්වොත් මම දෙන 1500යි 500ක් පාඩ පාඩුයි පැහැදිලිද ඔක්කොම පාර්ට්ස්වල 250 න් ළමයි එතකොට 250 න් එක්කෙනෙක්ගෙන් 1500ක දායකත්වයක් තියෙනවා එක්කෙනෙක්ගෙන් 1500ක දායකත්වයක් තියෙනවා දායකයෙ 1500ක් කරන එක්කෙනෙක්ගෙන් දායකය වන්නේ කොහමද විකුණුම් මිලේ විචල්ල පිළිවෙල අඩු කළා විචල්ල පිළිවෙල කියද අපේ 2500 එහෙනම් 2500ක විචල්ල පිළිවෙලක් අවදගෙන 1500ක දායකයක් ගන්න නම් කීයක් දෙන්න ඕනද යා 4000ක් දෙන්න 4000ක් දෙන්න මොකද හේතුව
මේ ෆික්ස් කොස්ට් එක අපිට කන්ට්‍රෝල් කරන්න බෑ අනිවාර්යෙන් ගෙවන්න ඕන හරි ප්ලේට් එක ගන්න කන්ට්‍රෝල් කරන්න බෑ බියොන්ඩ් කන්ට්‍රෝල් අපර කන්ට්‍රෝල් කරන්න බලන් ගන්න මේ පාටිසිපන්ට්ස් ලා කන්ට්‍රෝල් කරන්න පුළුවන් එතන අපි ෆික්ස් කොස්ට් එක සහ පාටිසිපන්ට්ස් ලා අනුව තීරණය කරන්න ඕන අපිට එක්තරී හම්බ වෙන දායකත්වය කන්ට්‍රිබියුෂන් එක දායකය ඒ දායකයෙන් කරන්න ඕන එක්කෙනෙක් කරන ඉච්ඡාල පිළිවය මේ තවෝන්නම් කලීෂා හසිනී සමෝදි ඉන්දියාස් 500 ප්ලේට් එකනේ වෙඩින් කේක් කැල්ලේ ක්වෙස්චන් දාන්න ඕන ඔයාලා තව ඔයාලා වැඩි කරන ඕන මේක අනුමානෙන් පල 200ක් අතරලා තියෙනවා මන්නා අපි 45 ඉඳන් බලන්න හදාගත්තා එහෙනම් මේ තවත් වැඩි වෙනවා ආරලා 200ක් තියෙනවා පැහැදිලිද සමහරු පැහැදිලිද සමහරු පැහැදිලිද පැහැදිලි සර් පැහැදිලි අශිනි ඔව් සර් අශිනි නම් වැඩි හොඳට ප්ලෑන් කරන්න ඕනද අශිනි හොඳද වැඩි හොඳට ප්ලෑන් කරන්න ඕනේ නේද කවිස පැහැදිලිද अरे कावी से मटक इनवाइट करो मां मैं हार दांत से सीना मंदिर ने अडवें गाना देने आ रही अरे वो जाना है उनके प्राव के बाद ही थे सामुदायिक ना मटक लेने के लिए मांगे जाने अरे मेरे ना प्राव के बाद ही थे अरे मेरे दिन मेरी नेट इधर कहला में सामान ट्रिप कर के आती इधर पार्टी आती है थी इवेंट प्लान कर दी हम देख दी मैं गाना बोलवा अभी हम गाना गा अरे හරි කවිෂා සමෝදි හසිනි ස්ක්‍රීන් ෂෙයා කරලා පේනව නේද පේනවා සර් හරි මේක ක්වෙස්චන් නම්බර් 6 මට හදලා ආන්සර් කියවන්නද හා සර් සමෝදි තාමත් ඔයාලට මේ පේපර් එක පේනවද ස්ක්‍රීන් ෂෙයා වෙනවද පේනවා සර් ඉස්සර වෙලා කේ පේනවා කියලා දැන් පේනද පේනවා හරි හරි දැන් ස්ක්‍රීන් වෙනස් කරා එක සෝරි
හෙලෝ සංජෝලි සසංකර මල්ලි අපි අර අර ප්‍රොජෙක්ට් ටීම් එක අරව මල්ලි කවද්ද රැස්නේ අපි ආ රැස්නේ මාලා ඊට පස්සේ අද ඔව් ඒක තමයි මම මන් දාන්න නැත්නම් ඔරු බින්නේ ඔව් මල්ලි ඒක තමයි මන් දාන්න ඕනි හරි අපට කතා කරලා තමයි දැස්සෙන්න කිව්වේ මේ මම මැසේජ් එක දානහරි පස්සේ පොඩ්ඩක් පොඩ්ඩක් රොකේටලා උත්තරයක් හම්බෙන්නේ මේ පොඩක් මේ ටච් එකේ ඉන්න අපිට ඉන්න WhatsApp group එකේ දැන් අර නෑ අපි අර දැන් අර අපේ WhatsApp group එකෙන් දෙයක් විතර යනෝනේ අර ප්‍රොජෙක්ට් වල මේවත් යනෝනේ නෑ දැන් ඔයා මේ අර දා අපේ පිළිඳා උදේ හිටියේනේ ස්කෝල්ට ආවනේ නේ චැට් එකේ හිටියේනේ නේ ඔය නම කොහොමද තියෙන්නේ මේ WhatsApp group එකේ ඔබේ group එකේ නම කොහොමද තියෙන්නේ ආ රයිට් කරනවා සජිත කියනවා දාන්න කියලා හරි ආ හරි ඔකේ බයි මෙතන ඒකකයක දායකය හොයන්න ඕනේ බ්‍රේක් ඊවන් මොකද්ද ඔව් බ්‍රේක් ඊවන් එක හොයන්න හරි එතකොට මෙතන මුළු දායකයන එන්නේ හරි මුළු දායකය බෙදන්න ඕනද ඒකකයක දායකය හොයන්න
එතකොට මේ 500ෙන්ද බෙදන්නේ මේ නැත්තම් ගානේ තිබ්බේ 5000 500ෙන්ද බෙදන්නේ කවුද අපේ පරිශා මේ දැන් මොනවාට ඒකකයක් සම්බන්ධයෙන් තොරතුරු ඒකකේ ඒකලයක දායකය බොහොම පැහැදිලිව හොයන්න තොරතුරු මෙතන තියෙනවා ඒ කියන්නේ දැන් මෙතන ඒකකයක මෙතන විකුණුම ආදායමේ විචල පරිවැය අඩු කරලා එතකොට එන මුළු දායකයේ බෙදලා හදන්න බැරිද? අපෝ කියන්න. මෙතන දීලා තියෙන විකුණුම ආදායමනේ. හරි. එතකොට ඒ විකුණුම ආදායම මේ ඒ විකුණුම ආදායමේ විචල පරිවැය අඩු කරලා මේ එතකොට එන්නේ මුළු දායකයනේ. හරි හරි හරි. එතකොට බ්‍රේක් ඉවන් හොයනකොට දැන් මුළු දායක නෙමෙයි නෝන ඒකකයක දායකයනේ. හරි. එතකොට ඒ මුළු දායකය මේ බෙදලා මුළු දායකය ගන්න බැරිද? ඒ මුළු දායකය ඒක සංඛ්‍යාවෙන් බෙදලා ඒක දායක හඳ ගන්නනේ. එහෙම ගන්න පුළුවන්. ඔව්. ගන්න පුළුවන්. ඊට වඩා ඒක එහෙම ගැටි ගන්න ගැටලුවක් නෑ. නමුත් මේ කවිෂා ඉස්සෙල්ලම ඒකකයක් සම්බන්ධයෙන් තොරතුරු හොයාගන්න. දැන් බලන්න පෑන් 5000ක් තියෙනවනේ. විකුණුම් මාදයන් 150000යි 150000 5000 විදෝම පෑන එක මිලේනවා ඊපස්සේ පෑන එක උච්චල පිළිවෙල ගන්න පුළුවන් ඒකට දාය ගන්න බෑ ඔයා කිනින් දා කාලේ හොයන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ මෙතන පළවෙනි ගානේ හැටියට මේ විකුණුම් ආදායම අරගෙන හදන්න පුළුවන් නේ විකුණුම් ආදායම උච්චල පිළිවෙල අඩු කරා පස්සේ මුළු දායකය එනවා ඊට මුළු දායකය වටා පස්සේ බෙදන්න ඕන පෑන් සංඛ්‍යාව එතකොට මං අහන්නේ 5000ෙන්ද බෙදන්න ඕන 5500ෙන්ද ආ නෑ නෑ 5500 කියන්නේ කවුෂා වෙනම තත්ත්වයක් කියලා ගන්න 5000ෙන් බෙදන්න හා බ්‍රේක් ඉවන් එක 2000ක් කියලා සමෝදි මට මේ බ්‍රේක් ඉවන් යුනිට් මේක බ්‍රේක් ඉවන් කියලා ආන්සිය වද්දි සමෝදි මට එක රුපියල් වලින්ද එහෙම නැත්නම් ඒක වලින්ද කියලා මට කියන්න ඕන ඒකක right සර් එතකොට අලුතෙන් අර ගතපු 500ත් මේ දෙවෙනි එකට සම්බන්ධයිද දෙවෙනි කියුවේ බ්‍රේක් ඉවන් ගන්න සර් ඒක සංඛ්‍යාව නෑ එපා එකිනෙකට ස්වාධීනයි කියලා ගන්නවා අච්චා එකිනෙකට ස්වාධීනයි කියලා ගන්නවා මේ අවස්ථාව දෙක එකිනෙකට ස්වාධීනයි කියලා ගන්න ඒක ඇත්තනම් ගානේ අඩුපාඩුයි
මගේ උත්තරේ වැරදි නේ බලමු මම බැලුවේ දැන් බලමු දැන් තරල වෙන්නේ බලමු ඒකේ මම මේක තීක්ෂ අයින් කරනවා මට විකුණු මාදායම කී දෙක මට කියන්න සමහරු විකුණු මාදායම 150000යි සර් 150000යි විචල්ල පිරිවැය 125000යි ස්ථාවර පිරිවැය 50000යි 50000 विक्रम एक संख्या पालने वास्ता है अल्लाह है विक्रम एक संख्या पंदा है इधर में इतना अब बेलवत एक का क्या विक्रम मिला किया क्या नाम अल्लाह है इसे एक का क्या विक्रम मिला දලක්ෂ 50000 වැඩිම 5000 ඒකකයක විචල්ල පිරිවැය අතන විචල්ල පිරිවැය කියලා කියා දෙන ළමයි ඒකකයක් තුල ලියන්න මොනාවක් නැහැ විචල්ල පිරිවැය කිව්වොත් ඒක එක තමයි නේද කියලා एक लक्ष पंदा राइट ब्रेक एक संख्या राइट अभी वर्तमान लाभ है मुझे वर्तमान लाभ है निकाल मुझे हम बता देना मेरे को अनुमादा ये मैं मिचाल पीरी में आती हूँ ना अनुमान में इतनी हालत है कौन है निकल जाएगा मुझसे ना मेरी आवश्यक है कितना मेरे लिए जाएगा आवश्यक है कितना हम बोल देंगे करना है हाँ सर देखो डर वर्तमान लाभ अरे विकुनु आदाय कुल माने किया अपना किया कि ये दक्ष पांच दाह है नहीं रे दक्ष पांच दाह है ऑलराइट विचार ले पीरी है बोलो विचार ले पीरी है किया तीन वादर एक लक्ष्य विसिपांदा है एक लक्ष्य विसिपांदा
මුළු දායකය. මුළු දායකය. ස්ථාර පිරිවැකියක් තියද? ස්ථාවර පිරිවැය 50,000. එහෙනම් වර්තමාන ලාභය 5යි 2න් 5 75,000ක ලාභයක් තියෙනවා. වර්තමාන ලාභ. රයිට්. ඒක ලොහන කියනවා මේක මේක 5500ක් වුණොත් නේද? දැනට 500ක් තියෙනවා. තව 500කින් වැඩි වුණොත් මොකද වෙන්නේ කියලා අහනවා. නේද? එහෙනම් මේ 150,000ට මොකද වෙන්නේ? 500 දන වැඩි කිරීම 50. මෙතනත් 500 වැඩි කිරීම 50. නේ? එතකොට මෙතනත් මේ දේ උත්තරේ ස්ථාර පිරිවැකියක් කියක් අරියනවද? ඒත් 50,000යි නේ සර්. ඔව් ස්ථාර පිරිවැයක් වෙන්නේ නැහැ. ඒකනේ ස්ථාර පිරිවැය කියන්නේ අපි ස්ථාරෝවේ පිරිවැය කිසිම හේතුවක් නිසා ඒකක සංඛ්‍යාවත් එක වෙනස් වෙන්නේ නැහැ. හරි? එහෙනම් අපේ උත්තරේ කියන්නේ මෙතන? මෙතන 500 ඒ කියන්නේ දැන් මෙතන එන්න ඕන 25,000යි සර්. 25,000යි. මෙතන උත්තරේ 0යි 0යි 10න් 5ක් ගියාම 5යි 14න් 7ක් ගියාම 7යි 6න් 3ක් ගියාම 3යි 2න් 1ක් ගියාම 1යි 1යි 500 500යි 7යි 13න් 5ක් ගියාම 8යි මේ ඉලක්කම් ටික ආපු විදිය කියන්න ඕනද මේ තියෙන්නේ එකක එකක 5000ක් විකුරලා මෙතන එක එකක 5500ක් එක 5000ක් 5500ක් මේ මෙතන ඒකක 5500ක් තියෙන තැන 1.37 ආපෝදී වල චුට්ටක් නැහැ. ඔව්. ඒ කියන්නේ ඒකකින් උසල පිළිවෙල කීයද මේ හසිරි? ඒකකින් උසල පිළිවෙල කීයද? 125යි. 100? නෑ. අපි කලින් හැදුවේ ඒකකින් උසල පිළිවෙල කීයක් ආවද? 25යි නේද? ඔව් සර් 25. ඔය 25 ගුණ කිරීම 5500. මේ ගන්න විදිහනේ. ඔක තමයි සෙන්නේ. ඒක තමයි. මේ ගන්න. අපි හරි නේද මේ දෙන්නේ 50 ගුණ කිරීම 5500 මේක වෙනස් වෙන්නේ නැහැ
हमें एक इसलिए एक एक तोड़ तोड़ होयांगी एक है काविश्र फायदे लेना ना उसे यानि काविश्र उठ के वर्बस की वो विधि में ना हट गई ना काविश्र एक ही पंदा हटाए पंदा संसी रे देखे तो मुझे यान नॉनी ने ना 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 एक यहाँ ने मेक विदर आए मेक विदर आए यहाँ ने तो मेक मेक माँ पेंडुई मेक माँ वाल दे नॉलेज पे बस करे अबे काविशा मेक करना तो मेक वाला ना बे एक यहाँ ने अपने एक अगर तो दर दर हुआ रही पंदा पंदा है या समस्त दर दर हुआ रही और मत आवाज अपने इको इको एक अगर का तो तोड़ दूर हुआ ना ये मतलब मूल तोड़ दूर हुआ ना तब मेरे को यान बयान है अपने जब मैं तेरा पाने हैं गुना करे पाना के होगा तेरी साने इस पाने हैं गुना करे इस भाग के होगा तेरी साने अच्छी नहीं पहले लिया ओ सर पहले ली मंग चला मैं पाने हैं गुना कर लती बे चल करी एक बार प्लान कर दो राइट काविशा ना काविशा पहले लिया मैं तो उतने क्या नहीं था वास्तव में पांची या कुछ कुनो ये नाम क्या रहने अरे इधर कोटे लाभे नहीं हैं ने इधर कोटे ये पंदा पंची ये टीने गाने पंदा है गाना डुकरे नहीं ओह एक हाँ बिल्कुल नो एक हाँ एक हाँ ओह एक ने उत्तरे उत्तरे वेनो ने मेरे जब्बे कर एक हाँ उत्तरे वेनो ने तब दा हाथें भाग गया पंची आई हाथें भाग गया हम देखा है आठ घंटे दोस्तास पंची है एक हारे आहने लाभे वेरे सहाने एक हारे लाभे वेरे सहाने उत्तरे दोस्तास पंची एक हारे जब देवनी अवस्था है हमने ब्रेक इवन सदा विक्री विक्री के संख्या आवा एक बार कौन है एक बार कौन है ब्रेक इवन गान किया था जिधर हाय अभी कलिंग है वो नहीं था ब्रेक इवन गान किया था मैं पनास दाह बदी में किया था दिसी पाहा पनास दाह बदी में दिसी पाहा ब्रेक इवन है ना पनास दाह बदीम उसी पाहा ब्रेक इवन का दिदा है एक का कहूं दे जब मैं का ब्रेक इवन ने कहा ना ना ब्रेक इवन ने कहा ना ना ब्रेक ईवन को हाँ ना अनिवार्य में एक का दाय के हाँगे नोन एक अनिशा एक का दाय के यार हाँगे आने का होता है सर मैं वगैरह का नाम वाला अंतिम उत्तर ऐड कर लाऊं तो देने ओ तो मैं गाना पहली वो महान लोगों को कैलकुलेशन है ना अनिशा मैं उत्तर देता हूँ बहुत वेलाउट मतलब मैं क्या बड़ी कैलकुलेशन रखने दी හදන විදිහට එහෙම ලකුණු දෙන්නේ නැහනේ. හැබැයි හදන විදිහට ලකුණු දෙන්නේ නැහැ කියන්නේ ඒකක ඒක දායක ඒකක ඒක දායක හොයලා තිබ්බොත් සැලකිල්ලක් කරයි. දැන් මේ ගාණේ කවිෂා ලොකු කැල්කියුලේෂන් එකක් නැති නිසා මේක පොඩි කැල්කියුලේෂන් එකක් නේ. නමුත් මේ කැල්කියුලේෂන් එක පෙන්වන්න ඔයාලා උත්තර පත්‍රේ. ඔයාලගේ ඔයාලා ලියන කොලේ. මේක පොඩි දෙයක් නේ මේ කවිෂා. දැන් මේක
මේ මේ 2000 ආපු ආකාරය පැහැදිලිද ඔයාලට? බ්‍රේක් ඉවන් යුනිට් ගන්න ආපු ආකාරය පැහැදිලිද? ඔව් ඒක උත්තරය ආව පළවෙනි එක ආවේ නෑ. ඕරයිට්. අපි තව ගානට යන්කො. තව ගානට යන්කො. දවසේ අන්තිම ගාන 6 සමෝදි ගාන පේනව නේද? පේනවා සර්. හයි අශිනී කලීෂා තමයි මට ඒකකයක දායකය වෙනම හොයලා කියන්න ඕන රයිට් ආයිට් මට ඒකකයක් සම්බන්ධයෙන් තොරතුරු ඉස්සලා හදන්න ඕනලා ඊට පස්සේ තමයි මට බ්‍රේක් ඊවන් පොයින්ට් එකේ ඒකක සංඛ්‍යාව හොයන්න ඕන හරිද ඊට පස්සේ තමයි පොත් 500ක් විකුණුවොත් ලාභේ හෝ අලාභේ හොයලා කියන්න ඕන මට ආන්සර් සෙවන තුන්දෙනාම රයිට් මට එක්කෙනෙක් ආන්සර් සෙවලා තියෙනවා සමෝදි මට බ්‍රේක් ඊවන් පොයින්ට් ගන්න වල තියෙනවා සමෝදි මට ඒක 500ක ලාභෙත් එවන්න
ලාභය. සමාධි මේකේ හල තියෙනවා ආර හෂිනි ආරයිට් හෂිනි උත්තරේ වල 1.25යි බ්‍රේක් යුනිට් ගන්න 30යි රයිට් වෙරි ගුඩ් හෂිනි මට ඔහොම වන්න මේ පොත් 500ක් විකුණමු පස්සේ විකුණුවාට පස්සේ හැම වෙන ලාභය හෝ ලාභය හෂිනි මට ලාභය වන්න හෂිනි චුට්ටකයි ගාන දාන්න පුළුවන්ද no problem තමයි සියලුම පාස් පේපර්ස් විත් ආන්සර්ස් අර වර්චුවල් ක්ලාස් එකේ වොයිස් ඇප් එකේ තියෙනවා සියලුම පාස් මගේ සබ්ජෙක්ට් එකේ පාස් පේපර්ස් විත් ආන්සර්ස් හරිද ඔන්ලයින් ඇප් එකේ වොයිස් ඔන්ලයින් ඇප් එකේ මම රිසෝර්සස් වල දාලා තියෙනවා කැමති කෙනෙක්ට ගිහිල්ලා ඔන්නම් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් එහෙම නැත්නම් ඔන්ලයින් පාවිච්චි කරන්න පුළුවන් ලැප් එකකින් ලොග් වෙන්න ෆෝන් එකකින් ලොග් වෙන්න උත්සාහ කරන්න ෆෝන් එකකින් බැරි කමක් නැහැ ලැප් එකක් පාවිච්චි කරනවා වඩා හොඳයි අවශ්‍ය පාවිච්චි කරන්නේ ලැප් එකක්ද ෆෝන් එකක්ද ෆෝන් එක සමෝදි ලැප් එක සර් හරි දැන් ලැප් එකක් ගන්න නම් ගියොත් මාර ගන්න ලක්ෂ 2 2 මාර පැනල දැන් ලැප් එකක්. සෑහෙන ගණන් වල ලැප්ටොප් නා. දැන් මට මේක ස්ථාවර පිරිවැය හොයාගන්න දැන්. ස්ථාවර පිරිවැය හොයන්න දෙයක් නැහැ. ස්ථාවර පිරිවැය කවිෂා දීලා තියෙනවා. ස්ථාවර පිරිවැය කියන්නේ ඒකද? ඔව් ස්ථිර පිරිවැය කියලා දීලා තියෙනවා. හොයන්න දෙයක් නැහැ දීලා තියෙනවා. ළමයි ඉස්සරහට ප්ලෑන් එක මෙහෙමයි ඉස්සරහට එක දිගට සති දෙකක් විතර දැන් අපි ආවව හම් වෙනවා පදාදා උදේ ඊවස් සිකුරාදා උපරිම උත්සාහ කරනවා ඒ ක්ලාස් කට් නොකර කරන්න මම උපරිම උත්සාහ ගන්නවා මොකද අපි ඒ ක්ලාස් දෙකේදී පාස් පේපර්ස් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මම ඉදිරි සතිය පුරාවටම පාස් පේපර්ස් කරන්න තමයි බලාපොරොත්තු විශේෂයෙන්ම ප්‍රමත සෝරි සම්මත ප්‍රමත ව්‍යාප්තිය ආශ්‍රයෙන් තියෙන ගරන්ටි එක හදන්න තමයි මම උත්සාහ කරන්නේ මාත් එක්ක ගණන් හදන්න කලින් කරුණාකරලා පාස් පේපර්ස් ගණන් හදලා තියාගන්න හරිද බදාදා සහ සුරත් දවස් දෙකේම
පාස් සේබස් තමයි මම කරන්න උත්සාහ කරන්නේ. පුළුවන් තරම් පාස් සේබස් කරන්න ඕන. මම මම කන්නේ නම් බලන් ඉන්න එපා. තම තමන් පාස් සේබස් උත්සාහ කරන්න. හරි. කවිෂත් උත්තරේ වල තියෙනවා. एक मिनट का दो पास के बस मैं बलागुर बलागुर के बाद पास के बस लेंगे वाला था मैं पास के बस तीनों करना कर ला आराम कराना एक कब बिकुलों मिला ये तो इस समय एक अगर दाए के हैं इसके बाहर सिपाही तो बड़ा इस तावर पीड़ित है अदास पांसी है अदास पांसी है बस ये ब्रेक इवन पॉइंट एक संख्या अद्दास पांसी ये दी मैं इसी पहाड़ की है ना एक अकर तुंसी है तुंसी है ये वास्तव में कहाँ दान ने लाभे लाभे एक अकर किया पांसी एक अकर पांसी एक लाभे ने राइट तर मुलु आदाय में हमेशा मुलु दाय के मुलु दाय के किया था जैसे पहाड़ों के लिए पांसी है दास पांसी है किया था दास दोलस दास पांसी है दोलस दास पांसी है इस ता अडुकला इस तावर पीड़ित है इस तावर पीड़ित है अदास पांसी है लाभ है इंद्रिय पंडा है पंडा है अरे लम्हे हमारे दिन में गाना आती है ना हम पेपर के में गाना आती है ना अरुणा कर ला अरुणा कर ला दें क्लास सीवर वेला आ क्लास सीवर वेला पढ़ी रेस्टे आ करेगे ना पढ़ी रेस्टे आ करेगे ना आ ऑनलाइन ऐप पे कर तेरे वर्चुअल क्लासरूम में कर गई ला ये पास ये बस टिक कराना डाउनलोड कराना मंग योजना करना वाला है मोटा में लैपटॉप तक यूज कराना मैं कार में पढ़ी कार सी मार्ट वाला लैपटॉप तक यूज करना फोन लेके पावर चला ना मारू मैं काविशा अशिनी लैपटॉप पे कर मारू हाँ लैपटॉप तक बैठना डेस्कटॉप तक खड़ी करना डेस्कटॉप कंप्यूटर का डर वीडियो कैमरे का हाँ करना ताकि ना क्लास का संबंध है अरे थैंक यू वाला है मोटा वाला एक आउटलेट सहाय हो गया था पास सेवस कराना पास सेवस कराना पास सेवस कराना प्रैक्टिस कराना एक मिनट तो आप तापर या कपड़े वाले पास हमें इससे ना एक्सेम माइंडसेट टेकिंग ना मेरा उस लेना देशपालन रैली वाले टे आर्थिक प्रश आर्थिक रैली वाले टे सह विदा कार्य उत्सव उत्सव है ना वेडिंग सीजन ने आपके आने सह रात वाले टाइम उत्सव तीन दाव से ये बता हुए निपा ये माह से कहाँ आ रहा तमांगे एक्सेम के दिन माह से ना तब प्रयक्त नाश्ते कराने पा तमांगे तमांग ते इफेक्टिव बने जाक करें ने बने जाक कराने पा मैं कार्ड सीमा तूल थैंक यू वाला है मोटा में वाला कारण के सहायक इधर माँ रिकॉर्ड करा क्लास से का इस रूट का क्लास से का रिकॉर्डिंग ऑन एक हुआ यार रिकॉर्ड करे
තැන්කියු ඔයාලා හැමෝටම සම්මයි ඔයාලා සහාය කරපු බොහොම ස්තුතියි